අපි බලමු කෙසෙල් පැනය නිවැරදිව සිටවගන්න කොහොමද කියලා. මුලින්ම අපි බලමු කොහොමද සාර්ථකව කෙසෙල් පැනයක් තෝරගන්න කියලා. මේ කෙසෙල් පැන සිටුවීමේදී අපි කෙසෙල් පැන වර්ග කරගන්නවා. ඒව තමයි කඩුපත් මොරෙය, කන්‍යා මොරෙය, බියපත් මොරෙය. මේ තියෙන්නේ කඩුපත් මොරෙය. මෙයාගේ මේ හරියින් කඳ ගොඩක් මහතයි. උඩට යද්දී ඒ වගේම සමානව මේ හීන වෙලා යනවා. ඒ වගේම පත්ත පළල් පත්ත හොඳ වර්ධනයක් පෙන්නුම් කරනවා මේ කඩුපත් මොරෙය. මේ තියෙන්නේ කන්‍යා මොරෙය. මෙයාගේ කඩුපත් මොරෙය වගේම තමයි කඳ යටින් මහතයි. උඩට යද්දි හීනි. ඒත් මේ කඩුපත් මොරෙය තරම් කන්‍යා මොරෙයගේ කඳ ලොකුවට මහත නැහැ. පත්තත් මේ සාමාන්‍ය වර්ධනයක් තියෙනවා. අපි ඒකින්ද මුලින්ම ප්‍රධානම බලනවා කඩුපත් මොරෙය සිටවන්න. අපිට කඩුපත් මොරෙය හොයාගන්න බැරි වුණොත් ඊගොල්ලෝට යන්නේ කන්‍යා මොරෙය සිටවන්න. මේ ඉන්නේ බියපත් මොරෙය. මෙයාගේ කඳ යටින් සාමාන්‍යයෙන් ගොඩක් හීනි. ඒ වගේම උඩට යද්දිත් නැගේ හීනි. මෙයාගේ ඒකාකාර කඳක් තමයි තියෙන්නේ. ඒ වගේම පත්ත එච්චරම වර්ධනයක් පෙන්නුම් කරන්නේ නැහැ. ඒකින්ද අපි මෙයාව ගන්න නැහැ ශේෂ්ත්‍රය සිටවන්න. අපි දියපත් මොරෙය ශේෂ්ත්‍රය සිටවන්නේ නැහැ නේ. ඒකට හේතුව තමයි අපි මෙයාව සිටෙව්ව අපිට සාර්ථක විශාල කෙහෙකනක් මෙයාගෙන් ලබා ගන්න බෑ. මොකද මෙයා සාර්ථක පැලයක් නෙමෙයි. ඒ වගේම ඔයා කඩුපත් මොරෙයෙක් හරි කන්‍යා මොරෙයෙක් හරි ශේෂ්ත්‍රය හිටෙව්ව ඔයාට සාර්ථක කෙසේකනක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේකෙන් ගොඩක් සාර්ථක වෙන්නේ කඩුපත් මොරෙයෙක් සිටෙව්වොත්. ඒක විශාල කෙහෙකන් වගේම හොඳ සවරක් විදිහට මෙයා හැදෙනවා. මෙයා කඩුපත් මොරෙයෙන් කියලා සාර්ථක වෙන්නේ නැහැ. ඒ වුණාට මෙයාගෙන සාර්ථක කෙහෙකනක් වර ලබා ගන්න පුළුවන්. ඒ හින්දා අපි සිටවන උන සිටවන්නේ එක්ක කඩුපත් මොරෙයෙක් නැත්නම් කන්‍යා මොරෙයෙක්. අපි දැන් බලමු කොහොමද මෙයාලා සිටවන්න මේ සූදානම් කරගන්නේ කියලා. හරි. දැන් අපි ශේෂ්ත්‍ර සිටවන හදන කෙහෙල් පැලය අපි මුලින් සුද්ධ කරගමු. මුලින්ම මේකේ මේ වගේ තියෙන අතු කපලා අයින් කරගන්න. මේ වගේ සුද්ධ කරගන්න හොඳට. නැත්නම් දිලීර රෝග වගේ දේවල් බෝ වෙනවා මේක හින්දා. ඊට පස්සේ මේකේ මේ දැන් අවිල්ල තියෙන පර්ණ මුල් ඔක්කොම කපා ගන්න ඕන හොඳට. නැත්නම් මේකෙන් පණු රෝග ඒ වගේම දිලීර වගේ මේ ගහට බෝ වෙලා මේ ගහ විනාශ වෙන්න පුළුවන් කල වෙන්න ඇති වෙන්න. ඒ හින්දා හොඳට මේකේ මුල් සුද්ධ කරගන්න. හරි. දැන් මෙහෙම මුල් ටික හොඳට සුද්ධ කරගත්තට පස්සේ මේ කෙහෙවකනේ සාමාන්‍යයෙන් මෙන්න මේ හරියම වගේ කඳ මෙහෙම හරහට කපලා දාගන්න. දැන් අපි බලමු මේ කොහොමද ශේෂ්ත්‍රය සිටව ගන්න කියලා. හරි. දැන් අපි මුලින් සුද්ධ කරගත්ත කෙහෙල් පැලය ශේෂ්ත්‍රය සිටවන්නේ කොහොමද කියලා බලමු. මේකට මේ වගේ හොඳට සූර්යාලෝකයේ වැටෙන මේ හොඳ මේ පරිසරයක් තෝරගන්න ඕන. මොකද කෙහෙල්පැලේ හැදෙන්න හොඳට සූර්යාලෝකය අවශ්‍යයි. ඒ වගේම මේ කෙහෙල්පැලය මේ වගේ අළු වලින් හොඳට මෙහෙම තවරගන්න ඕන. මොකද ඔය දිලීර පණ රෝග වගේම තියෙනවනම් මේ අළු වලින් ඒ දේවල් විනාශ වෙලා යනවා. හරි. මෙහෙම හොඳට මේක තවරගත්තට පස්සේ මේ පැලේ අපි මෙහෙන් තියලා මේ හොඳට හිරුලේ වැටෙන තැන මේ සාමාන්‍යයෙන් අඩි එකහමාර වගේ මේ වල කපා ගන්නවා. හරි. දැන් අපි මේ විදිහට වල සකස් කරගත්තට පස්සේ අර කලින් අපි කෙහෙල් මේ අලේ ගාපු මේ අලු ටිකක්ම මේ වලටත් දා ගන්නවා. මොකද මේකනුත් වෙන්නේ පසේ දිලීර හරි පණු හරි ඉන්නවනම් කෙසෙල් අලයට බෝ වෙන එක ඒකනුත් නවතිනවා. මෙහෙම දාගත්තට පස්සේ අපි කෙහෙල් හොඳ මෙහෙම අරගෙන වලේ හරි මැදින් තියලා සාමාන්‍යයෙන්
පස්ට් එක දාගන්න ඕනේ. සාමාන්‍ය මේක අඩි 1.5ක් අඩියක් වගේ ගැඹුරින් හදන්නේ. මේ කෙහෙල් පැලේ හැදුනහම මේකෙන් ආයෙන අලුත් පැල තියෙනවානේ. ඒ පෙන්නේ කඳ උඩි. ඒ හින්දා මේ වගේ කෙහෙල් පැලේ ටිකක් ගැඹුරින් හදපුවාම ඒ පැල ඇවිල්ල සාමාන්‍ය අර ඉදිරියලා වැටෙන්නේ නැති වෙන්න පොළවේ හොඳට මේ පයි වෙලා හිටිනවා. ඒකයි මේ වගේ සාමාන්‍යයෙන් අපි යට කරන්නේ කෙහෙල් පැලේ. सीट वाले ही अपने पत्र सोलते दाम अरे सामान्य प्रति गेदर सीट होगा सामान्य कहना सीट होगा मेम सीट होगा द्वारा व्यापार महापरिमाण करना हदनवा මේ කෙහෙල්පැල වලට අවශ්‍ය කරන රසායනික පොර වගේම කාබනික පොර නිර්දේශයනුත් තියෙනවා. ඒ විස්තරත් ඕන නම් මම ඔයාලා පහලින් තියෙන ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මම ඒක දාන්නම්. ඔයාලා එකෙන් මේ බලාගෙන මොකද ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. එයාගේ වීඩියෝ හොඳයි කියලා හිතනනම් අපිට සබ්ස්ක්‍රයිබ් කරලා මේ ලයික් එකක් දෙන්න.